නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු අන්‍ය සාධාරණ ගුණසන්තානයක් ඇති බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 22 වැනි කුක්කුර ජාතක දේශනාව. යේ කුක්කුරාරාජ කුලම් හිවන්දා කෝලීය කාවන්න බලූපපන්නා තමේන වඤ්ජාමය මස්ම වඤ්ජා නායං සඝච්ඡා දුම්බල ඝාතිකායම්ති. රාජකුලෙහි වැඩුණා වූ එහිම කුලවත්තු හැඩරුවෙන් හා කාය බලයෙන් යුත් යම් මේ සුනකයෝ වෙද්ද ඔහු මා විසින් නොනැසිය යුත්තේය. අපිම නැසිය යුත්තෝ වෙමු. මේ සාධාරණ ඝාතනයක් නොවේ, දුර්වලයන් ඝාතනය කිරීමකි. අනේක අසාධාරණ කම්වලින් පිරිච්ච ලෝකයේ, නොඑක් අසාධාරණ කම්වලට මූණ දෙන්න සිදුවන ලෝකයේ, මේ ජීවිතයේදී ඒ සියලුම අසාධාරණ කම්වලින් මිදෙන්න නම් තමන්ගේ ආත්මයට, තමන්ගේ ජීවිතයට සැබෑ සාධාරණයක් ඉටු කර ගන්න නම් කරන්න පුළුවන් හැබැයි එකම දේ මේ ශ්‍රී සද්ධර්මයට සමීප වීමයි කියන උතුම් වාසනාවන්ත චින්තනය ඇති කර ගන්න තරම් උතුම් සිතක් ලැබූ වාසනාවන්ත පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 22 වැනි කුක්කුර ජාතක දේශනාවට ඇහුම්කන් දෙන්න. ඒ ජාතක දේශනාව ශ්‍රවණය කරන්න. එහි මූලික ගාථාව අපි දැන් ශ්‍රවණය කරා. එහි අර්ථයක් දැනගත්තා. සංසාරයේ කවදා කොතනක අපේ නිවීම සිද්ධ වේදයි කියලා අපට කියන්න බෑනේ. අපි කොච්චර ප්‍රාර්ථනා කරත් අපි අතීතයේ පටන් ප්‍රාර්ථනා කරගෙන විදිහට අපගේ ඉන්ද්‍රිය බල පාරමී ආදිය අනුව තමයි අපට මේ නිවන් සුව ලබා ගන්න සිද්ධ වෙන්නේ. එහිදී මේ සී සද්ධර්මයේ දැනීම, අර්ථ වශයෙන් දැනීම, හොඳින් අවබෝධ කරගෙන සිටීම, අර්ථ ධම්ම නිරුත්ති පටිභාන සංඛ්‍යාත සේ පිළිසිඹ යාපත්ව මහා රහත් භාවයට පත් කරන්නටත් හේතු වෙනවා. ඒ වගේම තමයි මේ ලෝකේ ජීවත් වෙන ධනය ඕනේ. ඒ විදිහටම නිවන් දකින්නටත් ධනයක් ඕනේ. ඒ ධනය මේ භෞතික ධනයක් නෙමේ. සද්දා ධනං, සීල ධනං, හිරි උත්තප්පියන් ධනං කියලා මේ විස්තර කරන ශ්‍රද්ධාව ධනයක්, සීලය ධනයක්, පවට ලැජ්ජාවිය ධනයක්, බහුශ්‍රත බව ධනයක්, ප්‍රඥා ධනයක් මේ ආදී වශයෙන් දක්වන ඒ ධන තමයි නිවන් මඟට අවශ්‍ය. සද්ධාවන්ත කෙනා සීලයක පිහිටලා පවට ලැජ්ජාව ඇතුව බියෙන් කාලය ගත කරද්දී ඔහුට සද්ධර්මය අවශ්‍යයි, බෞශ්‍රත බව අවශ්‍යයි. ඒ තුළින් තමයි ඔහුට ප්‍රඥාවේ මාර්ගය කරා යොමුවන්න පුළුවන් වෙන්නේ. මේ කොයිකටත් උපකාර පිණිස අපි මේ අර්ථය තව ටිකක් ගැඹුරින් විමසලා මේ තුළ අන්තර්ගත ඒ රසවත් කතාව ජාතක දේශනාව තුළ ඇති ආදර්ශමත් බෝධිසත්ව චරියාව විමසලා අපේ ජීවිතයට මේ මොහොතේ යහපතක් කරගන්නට අපි උත්සාහ දරමු. පින්වතුනි, මේ ගාථාවේ මුලින්ම දේශනා වුණා යේ කුක්කුරා කියලා. කුක්කුරා කියලා කියන්නේ මෙතන සුනකයන්ට. උපමා වශයෙන් අටුවාවේ දක්වනවා මේ මූත්‍ර දහර, මල මූත්‍ර උණුසුම් වුණත් සීතල වුණත් අපි කියන්නේ පූති මුත්ත කියලාමයි. එය පිළිකුල්මයි. උණුසුම් නිසා පිළිකුල් නැහැ, සීතල නිසා පිළිකුල් එහෙම දෙයක් නැහැ. ඒ වගේම තවත් උපමාවක් දක්වනවා
රසකිඳ වැලට පූතිලතා කියලා කියනවා. ඒ කියන්නේ කුණු වැල. බොහොම මොලේ ගුණ සම්පන්න රසයෙන් ඕජාවෙන් යුතු රසකිඳ වැලටත් අපි කියන්නේ පූතිලතා කියලා. ඒක තමයි රසකිඳ වැලට තියෙන නම. රන්වන් සිරුරටත් අපි කියන්නේ කුණු කය කියලාමයි. ඒ වගේ තමයි රජගේ හැදුනත් මහලු වුණත් සොහොනේ හැදුනත් මේ සියලුම සුනකයන්ට බල්ලා කියලා තමයි අපි කියන්නේ. නැත්නම් සුනකයා කියලා. ඒ කුක්කුරා කියලා විස්තර වුණේ මේ සුනකයෝ කියන අර්ථයෙන්. වද්දා කියලා කියන්නේ වැඩිච්ච කියන අර්ථය. කෝලෙයකා කියන්නේ රජ කුලේ ඉපදිච්ච කියන, රජ ගෙදර ඉපදිච්ච කියන එක. වන්න බලූප පන්නා කියන්නේ සිරුර පැහැයෙන්ද කාය බලයෙන්ද යුක්තයි කියන එක. තමේන වජ්ජා, ඒ කියන්නේ හිමිකරුවන් ඇති ආරක්ෂා සහිත සුනකයෝ නොනැසිය යුත්තේය කියන එක. මයමස්ම වජ්ජා නායං සගච්ඡා කියලා කියනවා. ඒ කියන්නේ එසේ ඇතිකල්ලි අවිභේදයෙන් සාධාරණ ඝාතනයක් නම් නොවේ. දුබ්බල ඝාතිකා යන්ත, මේ ඝාතනය වනාහි දුබලයන්ම නසන හේයින් දුබලයන්ම නැසීමකී කියලා කියනවා. රජවරුන් විසින් සොරුන්ට දඬුවම් දෙන්න ඕනේ. නොසොරු වෙච්ච අයට දඬුවම් දෙන්න හොඳ නෑ. මෙහිදී නියම සොරුන් කිසිවෙක් නෑ. සොරු නොවෙච්ච අයම තමයි මරණ දඬුවම් ලබන්නේ. අනේ ලොවක අසාධාරණේ පවතින හැටි, අනේ අධර්මයේ පවතී කියන එක තමයි මෙහි අර්ථය. මේ වඩාත් හොඳට තේරුම් ගන්න නම් අපි මෙහි අන්තර්ගත කතාව දෙසට හැරෙන්න ඕනි. මේ කතාව තුළ තමයි පින්වතුනි මෙහි සැබෑ අර්ථය, සැබෑ තේරුම ගැඹෙලා තියෙන්නේ. කුක්කුර ජාතක දේශනාවට අදාළ අට කතාවන් සඳහන් කරනවා. මෙහි වර්තමාන කතාව 12 වෙනි නිපාතේ භද්දසාර ජාතකයේ විස්තර වශයෙන් එනවා. අතීත පුවත පමණක් දක්වනවා කියලා. ඒ නිසා අපි මෙහි අතීත පුවත දැනගමු. පින්වතුනි, ඉස්සර කාලේ බරණැස් නුවර බඹදත් කියන බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයන් වහන්සේත් මේ අටුවාවේ දක්වනවා. එබඳු කර්මයක් නිසාම සුනක යෝනියේ ඉපදිලා නොයෙක් සිය ගණන් සුනකයන් පිරිවරාගෙන වාසය කරනවා. ඔය කාලේ බරණැස් රජතුමත් සුදු සයින්දවයන් යදෝපු අලංකාර කරපු රථයකින් උයනට ගිහිල්ලා හවස් වෙනකන් ඒ ක්‍රීඩා කරලා සතුටු වෙලා ඒ රථයෙන්ම රජගෙදරට ඇවිල්ලා ඒ රථය රජ මිදුලේ නවත්තලා, රජගෙදර මිදුලේ නවත්තලා රජතුමා රජමාලිගාවට යනවා. රාත්‍රියේ පින්වතුනි වැස්සක් වැටිලා අර රථයට යොදලා තියෙන සම්පටි සම්වලින් හදපු ඒ දේවල් ඉදිමෙනවා. ඉදිමෙනවා ඒ කියන්නේ මුරුදු වෙනවා කියන අර්ථය. ඒ වෙලාවේ රජගෙදර ඇතුලේ ඉන්න බල්ලන් ඇවිල්ලා මේ සම් ඔක්කොම කාලා දානවා. රජගෙදර පින්වත්නි මේ බැම්මකින් වට කරලා තියෙන්නේ. පිට ඉන්න බල්ලන්ට එනවනම් රජගෙදරට එන්න වෙන්නේ වතුර කානවලින්. ඊළඟ දවසේ රජතුමාට ආරංචි වෙනවා පිට ඉන්න බල්ලෝ ඇවිල්ලා මේ රජතුමාගේ රථෙහි සියලුම සම් වරපට ආදී දේවල් කාලා දාලා කියලා. දැන් මේ සම් වරපට කාපු වරදට අහු වෙන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රදාන අනිත් සුනකයන්. සෝනේ ඉන්න ඒ සිය ගානක් සුනකයන් පිරිවරාගෙන ඉන්න අපේ බෝධිසත්වයන් වහන්සේ තමයි මේ වරදට අහු වෙන්නේ. ඉතින් මේ සිද්ධි අහපු රජතුමා බොහෝම කිපිලා අනකරනවා දුටු දුටු තැන සියලු සුනකයන් මරලා දාන්න කියලා. මෙයින් පීඩාවට පත් වෙච්ච සුනකයෝ තමන්ගේ නායකතුමාට මේ බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා තමන්ගේ දුක. බෝධිසත්වයන් වහන්සේ මේ දුක අහලා ඒ සියලු දෙනාම අස්වසනවා, ඔබ සියලු දෙනා බය වෙන්න එපා, මං රජතුමා ළඟට යන්නම්, මේ රජතුමාට මම කරුණු පහදලා දෙන්නම් කියලා. ඥාති සංග්‍රහයක් කරන්නයි යන්නේ. මොකද මේ බද්දසාල ජාතක දේශනාවෙ සඳහන් වෙනවා ඥාති සංග්‍රහයක් කරවයා දේශනා කරා කියලා.
මේකත් මේ දම්සභා මණ්ඩප එකතු වෙලා මේ ඥාතීන්ට සංග්‍රහ කරපු කරුණක් අරබයා තමයි දේශනා කරන්නේ. ඉතින් අතීතයේ ඥාතීන්ට සංග්‍රහ කරා කියන එකයි මේ විස්තර වෙන්නට යන්නේ. දැන් මේ ඥාතීන් සංග්‍රහ කිරීම පිණිස අපේ ඒ බෝධිසත්ව සුනකයානෝ තමන්ගේ පාරමී ආවර්ජනා කරලා මෛත්‍රී භාවනාවෙන් මෙත්සිත පෙරදරි කරගෙන සියලු දෙනාට මෙත්සිත වඩනවා. බොහෝසෙයින් මෙත්සිත වඩලා අදිෂ්ඨාන කරනවා, මම දැන් රජතුමා ළඟට යනවා, කිසි කෙනෙක්ට මා උදෙසා මන් දෙසට ගලක් දණ්ඩක් යොමු කරන්නට සිතක් පහළ නොවේවා කියන අදිෂ්ඨානයෙන්. පින්වත්නි, රජතුමා දැන් විනිශ්චය සභාවේ ඉන්නවා. අපේ බෝධිසත්ව සුනකයානෝ කිසිදු බයක් නැතුව රජතුමා ළඟට යනවා. මාර්ගයේදීවත් කිසි තැනකදීවත් කිසි කෙනෙක් මේ බෝධිසත්ව සුනකයානන්ගේ ඒ මෙස්සිතේ බලය නිසා දණ්ඩක් ගලක් කිසි දෙයක් මේ බෝධිසත්වයන් වහන්සේ වෙත එල්ල කරන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේත් කෙලින්ම රජතුමා ළඟට යනවා. රජතුමාට ආසන්න වෙද්දී රාජපුරුෂයෝ හදනවා මේ සුනකයාව ඉවත් කරන්න. නමුත් මේ සුනකයා රජතුමාගේ පුටුව යටට ගිහින් නිදා ගන්නවා. රජතුමාත් ඒ සුනකයා ඉවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ටිකක් වෙලා මේ විදිහට මේ සුනකයා නිදාගෙන විවේක අරගෙන එයින් එළියට ඇවිල්ලා රජතුමාගෙන් අහනවා, රජතුමනි, ඇත්තද ඔබ මේ සුනකයන් මරන්න අනකරා කියන්නේ? ඒ වෙලාවේ රජතුමා ප්‍රකාශ කරනවා, ඕ මං සුනකයන් මරන්න අනකරා. ඉතින් අහනවා බෝධිසත්වයන් වහන්සේ, ඇයි ඒ? ඒකට හේතුව තමයි මාගේ මේ රතේ සම්මරපට ආදී දේවල් ඔක්කොම මේ සුනකයන් විසින් කාලා දාලා තියෙනවා. ඒ නිසා මම සුනකයන් මරන්න අනකරා. නැවත අහනවා බෝධිසත්වයන් වහන්සේ, සියලුම සුනකයන් මරන්න ද අනකරේ කියලා. ඒ වෙලාවේ රජතුමා ප්‍රකාශ කරනවා, මන් දුටු දුටු දෙන සුනකයන් මරන්න අනකරා තමයි, නමුත් සියලු සුනකයන් නෙමෙයි මේ රජගෙදර සුනකයන් කීන බල්ලන්. ඒ කියන්නේ කෝලෙයියක සුනකයන්. වඩාත් විස්තර කරොත් කුලවත් සුනකයන්. තවත් පැහැදිලි කරොත් එහෙම මේ වංශවත් බල්ලන් කියලා විස්තර කරනවා මේ රජගෙදර බල්ලන්ට. ඒ රජගෙදර සුනකයන් මරන්න කිව්වේ නෑ කියනවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ වෙලාවේ රජතුමාට ප්‍රකාශ කරනවා, රජතුමනි, දැන් ඔබ කිව්ව සියලුම සුනකයන් මරන්න තමයි අනකරේ කියලා. නමුත් ඔබ නැවත කියනවා රජගෙදරේ කීන බල්ලන් මරන්න කිව්වේ නෑ කියලා. රජතුමනි, මේක සාධාරණද? ඡන්දයෙන් අගදියට ගිහිලා නේද කියලා, සතර අගදියට ගිහිලා නේද ඔබ තීරණය ගන්න කියලා. පින්වතුනි, සතර අගතිය කියන්නේ මේ ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට යෑම. යම් නඩුවක් විසඳද්දී එක් පිරිසක් වෙනුවෙන් විශේෂ කැමැත්තක් තියෙන්න බෑ. එක් පිරිසක් ගැන ද්වේෂයක් තියෙන්නත් බෑ. ඒ වගේම කරුණු කාරණා හරියට නොදැනගෙන ඉන්නත් බෑ. එක් පිරිසක් ගැන බය තියෙන්නත් බෑ. මේ කරුණු හතර එක පිරිසක් ගැන තිබුණාම එයින් අගතියට ගියාම ඒ අගතියට ගිහිල්ලා දෙන උත්තරය විසඳුම සතර අගතියට ගිය එකක් කියලා අපි ප්‍රකාශ කරනවා. රජතුමනි, මේක ඔබට ගැළපෙන්නේ නැහැ. සතර අගතියට ගිහින් විනිශ්චය සභාවේ සිට තීරණ දෙන එක ඔබවම් රජෙක්ට ගැළපෙන්නේ නැහැ කියලා බෝධිසත්වයන් වහන්සේ මේ රජතුමාට ප්‍රකාශ කරලා, රජතුමනි, ඔබ දැන් මේ විදිහට සතර අගතියට යෑම ඔබට සුදුසු නෑ. දැන් මේක ඇත්තටම සුනක ඝාතනයක් නෙමෙයි. සුනක ඝාතනයක් නම් සියලුම දෙනා ඝාතනය කරන්න ඕන. මේක දුර්වලයන්ගේ ඝාතනයක්. මේ දුර්වලයන්ව ඝාතනය කරන්න ඔබතුමාට ගැළපෙනවද කියලා මිහිරි හඬින් මේ රජතුමාගෙන් විමසනවා. මේ දුර්වලයන් ඝාතනය කිරීමක්. ඉතින් මෙහෙම දුර්වලයන් ඝාතනය කරන එක රජතුමනි ඔබට ගැළපෙන්නේ නැහැ. මේ විදිහට දුර්වලයන් ඝාතනය කරන්න යෑම බොහොම අසාධාරණයි.
බොහෝම අසාධාරණ විදිහට තමයි ලෝකයේ දැන් කටයුතු සිද්ධ වෙන්නේ. අනේ ලෝකයේ අසාධාරණයක මහත කියලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා. නැවත රජතුමනි, මේ විදිහට සතර අගතියට ගිහිල්ලා තීන්දුව තීරණ ගන්න එක ඔබ වන් රජ කෙනෙක්ට ගැළපෙන්නේ නම් නැහැ. රජතුමනි, ඔබ තීරණයක් දෙනකොට සතර අගතියට නොයා හොඳට කරුණු විසඳලා හොයලා බලලා තමයි තරාදියකින් කිරලා මැනලා බඩු ඒ විකුණන වෙලෙන්දෙක් වගේ හරියට අවංකව ඒ විදිහටයි ඔබ යම්කිසි විනිශ්චයක් කරන්න සිද්ධ වුණාම එහි තීන්දුව තීරණ ගන්න ඕනි. ඔබ වන් රජ කෙනෙක්, නිවැරදිව තමයි තීරණය ගන්න ඕනි. මේක සුනකයන් ඝාතනයක් නම් නෙමෙයි, මේක දුර්වලයන් ඝාතනයක්. ලෝකයේ මේ තරම්ම අසාධාරණය පවතිනවද? සොරු නිකන් ඉන්නවා, සොරු නොවෙච්ච කට්ටිය මරණයට පත් වෙනවා. අහුව ලෝකයක අසාධාරණේ වැඩිච්ච හැටි කියලා මේ බෝධිසත්ව සුනකයා ප්‍රකාශ කරාම රජතුමා ප්‍රකාශ කරනවා, පණ්ඩිතය ඔබ දන්නවද මගේ රතයෙහි ඒ සම්මරපට ආදී කවපොයි කියලා. ඊට පස්සේ කියනවා දන්නවා කියලා. එහෙනම් පණ්ඩිතය ඒ විසඳන්න කියනවා. ඒ වෙලාවේ අපේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා, වෙන කවුරුවත් නෙමේ රජතුමනි, රජගෙදර සොනකයන් තමයි ඔබතුමාගේ රතෙහි සම්මරපට ආදිය කෑවේ. ඒ ඔප්පු කරන්න කියලා ප්‍රකාශ කරාම බෝධිසත්වයන් වහන්සේ රජගෙදර සොනකයන් ගෙන්වලා ඒ සොනකයන්ට ඉරිමෝරුයි ඊතනයි දෙන්න කියලා අනකරනවා. මේ දෙක කොටලා රජගෙදර සොනකයන්ට දුන්නහම රජගෙදර සොනකයන්ට වමන යනවා. ඒ වමනෙත් එක්ක අර පෙරදා රාත්‍රියේ කාපු සියලුම සම්කැබලිත් එළියට එනවා. රජතුමා මේ දැකලා බොහොම සතුට වෙලා බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා. බෝධිසත්ව මේ සුනකයන්ට ප්‍රකාශ කරනවා, සුනකය ඔබ දීපු තීන්දුව හරියට බුදු කෙනෙක් සියල්ල බලලා දුන්න එකක් වගේ බොහොම සත්‍යයි. එහි කිසිදු අඩුවක් නැහැ. මං ඔබට මේ රජකමින් පූජා කරනවා කියලා රජකම පවරනවා. බෝධිසත්වයන් වහන්සේත් රජතුමාට ධර්ම දේශනා කරනවා. රජතුමනි, දෙමාපියන්ට සලකන්න ධර්මයේ හැසිරෙන්න කියලා මේ දසරාජ ධර්මයේ හැසිරෙන්න කියන එක ගැන විස්තර වශයෙන් රජතුමාට ධර්ම දේශනා කරනවා. ඉතින් එය විශේෂ වශයෙන් දීර්ඝව දක්වන්නේ නැහැ. තෙසගුණ ජාතකයේ ආදී එන පරිදි දැනගන්න කියලා මේ ජාතක අට කතාවේ සඳහන් කරනවා. ඉතින් ධම්මචර්ය කියන මේ ආදී ගාථා 10කින් රජතුමාට ධර්ම දේශනා කරලා මෙතෙන් පටන් අප්‍රමාද වන්න කියලා රජතුමාව පංචශීලෙහි පිහිටවලා නැවතත් රජතුමාට රාජ්‍ය බාර දෙනවා. රජතුමත් ඒ බෝධිසත්වයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා බොහෝම සතුටටපත් වෙලා සියලුම ඒ රාජපුරුෂයන්ට තමන්ගේ රාජ්‍යයේ නීතියක් පනවන සියලු දෙනාට හැමදාමම ආහාර අනුභව කරාට පස්සේ මට සමාන ආහාර මේ බෝධිසත්ව සුනකයා ප්‍රදාන සියලුම සුනකයන්ට ලබා දෙන්න කියලා. ඒ විදිහට අණ කරලා බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයේ පිහිටලා අතිතාග් දානාදී පින්කම් කරලා ඒ කම්මෝ පරිද්දෙන් මිය පරලොව ගිහිලා දෙවලෝ උපදිනවා කියලා සඳහන් කරනවා. පින්වතුනි, මේ කුක්කුරෝ වාදයත් අවුරුදු 80,000ක් මුළුල්ලේ දඹදිව පැවතුනා කියලා මෙහි සඳහන් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ දෙවියතිතෙක් සිට ඒ තමන්ගෙන ආව කර්මය පරිද්දෙන් මිය පරලොව යන්නට යෙදෙනවා. මෙහෙම දේශනා කරලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සිහිපත් කරනවා, මහණෙනි, තථාගතයන් වහන්සේ ඥාති සංග්‍රහය කළේ දැන් විතරක් නෙමේ, තිරිසං ආත්ම භාවයේ පවා සිට ඥාතීන්ද සංග්‍රහ කළා. මේ විදිහට තමන්ගේ ඥාති සංග්‍රහය පිළිබඳ වූ මේ ජාතක දේශනාව අවසන් කර බුදු පියාණන් වහන්සේ මෙහි අනුසන්ධි ගලපලා ජාතක දේශනාව නිම කරනවා. ඒ කාලේ රජ වෙලා ඉපදුනේ ආනන්ද තෙරුන් වහන්සේ. ඉතිරි පිරිස තමයි බුදු පිරිස. ඒ සුනකයන්ට රජ වෙලා ඉපදිච්ච ඒ නඩුව පසිඳලු සුනකයා වෙලා ඉපදුනේ දැන් මේ බුදු වී සිටින මං තමයි කියලා බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා.